ආයුබෝවන් අදත් මහුම් පාසලත් එක්ක එකතු වෙන ඔයාලව ගොඩක් ආදරෙන් පිළිගන්නවා. අද මම ඔයාලට කියලා දෙන්නේ ටයිට් සායක් මසා ගන්න ආකාරය. ඉතින් මේ පේන විදිහට ඔයාලට ඔෆිස් අඳින්න පුළුවන්. ඒ වගේම සාමාන්‍ය ගමනකටත් අඳින්න පුළුවන්. මේ විදිහේ ටයිට් සායක් සම්පූර්ණයෙන් කපා මසා නිම කරගන්න ආකාරය අද මම කියලා දෙනවා. ඉතින් මේ සායේ ඉදිරිපස බලුව සාමාන්‍ය ආකාරයට පසුපස පළුවට සිප එක සහ ඉන උපනැල්ලක් භාවිතා කරලා තියෙනවා. ඒ වගේම පසුපළුවේ පහලින් අඟල් 3ක පමණ විවරයක් තබාගෙන තියෙනවා. අද අපි මේ සාය සඳහා කළු පැහැති රෙද්දක් භාවිතා කරන නිසා ඔබේ දුරකථනයේ එළිය තරමක් වැඩි කරගන්න පුළුවන් නම් වඩාත් පැහැදිලිව මේ ඇඳුමේ මිමි ලකුණු කිරීම හා මසා ගැනීම බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ අපිට මේ සාය මසා ගැනීම සඳහා අවශ්‍ය වන මිමි. මෙව මිමි මැන ගන්න දන්නේ නැත්නම් අපේ මිමි ලබා ගැනීමේ වීඩියෝව නරඹන්න. ඉතින් මෙම මිමි වලට අවශ්‍ය ගණනය කිරීම මෙන්න මේ ආකාරයට සිදු කරගන්න. මේ සාය මසා ගැනීම සඳහා මම භාවිතා කරන්නේ කළු පැහැති කලිසම් රෙදි කොටස. ඉතින් ඔයාලට පුළුවන් කලිසම් රෙදි හෝ එහෙම නැත්නම් ට්‍රිල් රෙදි හෝ වෙනත් ඕනෑම ඝනකම රෙදි වර්ගයක් භාවිතා කරන්න. ඉතින් මේ ටයිට් සායවල මසා ගැනීමේදී සිනිඳු රෙදි නැත්නම් දුහුල් රෙදි භාවිතා කරන්න එපා. දුහුල් රෙදි භාවිතා කරනවා නම් ඒ සඳහා ශක්තිමත් ලයිනින් රෙදි කොටසක් භාවිතා කරන්න. ඉතින් මේ සඳහා මම මුලින්ම කරන්නේ මගේ රෙදි කොටස දෙකට නවා ගන්නවා. මේ විදිහට නවාගත්ත රෙදි කොටසේ පෙරපළුව ඇඳගන්නේ මෙන්න මේ නැම්මට. ඒ නිසා මේ නැම්ම කොටස මම මගේ පැත්තට හරව ගන්නවා. ඉතින් මම මේ සඳහා 60 පළල රෙදි යාර 3 කාලක් භාවිතා කරනවා. ඔබ මහත කෙනෙක් නම් යාර එක පමණ ප්‍රමාණයක් භාවිතා කරන්න. අපි මුලින්ම අපේ රෙදි කොටස ඉහලින්ම සරල රේඛාවක් ඇඳ ගන්නවා. දැන් මෙම රේඛාව දිගේ ඉන වටේ 4න් බෙදලා අඟල් භාගයක් එකතු කළමින්ම නැම්මේ සිට ඉදිරියට ලකුණු කර ගන්න. දැන් එම රේඛාවේ සිට පහළට ඉනේ සිට උකුලතේ මිම්මට අඟල් භාගයක් එකතු කළමින්ම ලකුණු කර ගන්න. මේ අපේ උකුල් රේඛාව. දැන් මෙම රේඛාව දිගේ උකුල් වටේ 4න් බෙදලා අඟලක් එකතු කරගත්ත මිම්ම ලකුණු කර ගන්න. මේ ආකාරයට ලකුණු කරගත්ත ඉන රේඛාව හා උකුල රේඛාවේ ලක්ෂ්‍ය ඇල රේඛාවකින් යා කර ගන්න. දැන් මේ ඉන රේඛාවේ සිට පහළට අපේ සාය උස දඟල් භාගයක් එකතු කළ මිම්ම ලකුණු කර ගන්න. මේ තමයි අපේ වාටිය රේඛාව. ඊළඟට මේ වාටිය රේඛාවේ අපේ උකුල මිම්මට ලකුණු කරගත්ත ප්‍රමාණයට වඩා අඟලක් අඩු මිම්ම ලකුණු කර ගන්න. දැන් මම මේ උකුල රේඛාවත් අපේ වාටිය රේඛාවත් මේ විදිහට යා කර ගන්නවා. ඊළඟට මේ වාටිය රේඛාවේ සිට පහළට අඟල් එකමාරක් ලකුණු කර ගන්නවා. ඒකට හේතුව තමයි මම වාටිය තරමක් මහතට තමයි තියන්නේ. ඉතින් මේ වාටිය මසා ගැනීම සඳහා තමයි අඟල් එකමාර ලකුණු කරගෙන මේ විදිහට රේඛාවක් ඇඳගන්නේ. ඉතින් ඔන්න අපේ පෙරපළුව නම් අපි ඇඳගෙන අවසන්. දැන් මේ විදිහට අපි පෙරපළුව කපා ගමු. ඉතින් ඊළඟට මම අපේ පසුපළුව ඇඳ ගැනීම සඳහා ඉරට වාටිය කොටස තමයි අරගන්නේ. මුලින්ම මම ඉරට වාටියෙන් අඟල් 1යි කාලක කොටස ලකුණු කරගන්නවා අපේ සිප 1 මසා ගැනීමට අවශ්‍ය වෙන නිසා. මේ ආකාරයට ඇඳගත්ත ඉර කෙලින් තමයි අපේ පෙරපළුවේ නැම්ම තබා ගන්නෙ. මේ ආකාරයට පෙරපළුව තියාගත්තට පස්සේ බලමු කොහොමද පසුපළුව ඇඳගන්නේ කියලා. මුලින්ම පෙරපළුවේ ඉනට වඩා අඟලක් වැඩි කරගන්න පසුපළුවේ ඉන. එම අඟල ලක්ෂයේ සිට පහළට කියන්නේ උකුල රේඛාවට මේ විදිහට පසුපළුවේ අංශය ඇඳගන්න. දැන් අපි පෙරපළුවේ ආකාරයටම පසුපළුවත් කපා ගමු. අපේ පසුපළුවත් පෙරපළුවේ ආකාරයටම වන අතර මේ
ඉනෙන් වැඩි කරගත්ත අඟල පමණක් වෙනස් වෙනවා. ඊළඟට අපි පසුපළුවේ ඉන උපනැලි ඇඳගමු. මේ සඳහා මුලින්ම කරන්න ඕන අංශයේ මැහුම් වාසි අඟල් භාගයේ ලකුණු කරගන්න ඕනේ. ඊළඟට අපේ අංශයේ අඟල් භාගයත් ඉදිරිපසෙ රිට වාටි අඟල් එකයි කාලත් අතහැරලා මැද තියෙන කොටසේ හරි මැද ලකුණු කරගන්න. ඉතින් මම මේ විදිහට මැද කොටස මැනලා ඒකෙන් හරි භාගයක් මේ විදිහට ලකුණු කරගන්නවා. දැන් මේ ලකුණු කරගත්ත ලක්ෂයේ සිට දෙපසට අඟල් භාගයේ බැගින් ඉනෝපනැල්ල අඟලක් වෙන විදිහට ලකුණු කරගන්න. ඊළඟට ඔයාගේ ඉනේ සිට උකුලට තියෙන උසට වඩා අඟලක් අඩුමින්ම මේ ඉන උපනැල්ලේ උස විදිහට භාවිතා කරන්න. මගේ ඉනේ සිට උකුලට උස අඟල් 6යි. ඉතින් මම එකෙන් අඟලක් අඩුමින්ම අඟල් 5 ඉන උපනැල්ලේ උස විදිහට භාවිතා කරනවා. දැන් මම රූල භාවිතා කරමින් අපේ ඉන උපනැල්ල මේ විදිහට ඇඳ ගන්නවා. ඉතින් පසු කොටසේ අනිත් පැත්තට මේ ඉන උපනැල්ල කොපි කර ගැනීම සඳහා මම අපේ කාබන් කොළ භාවිතා කරනවා. මේ වීල් එකත් මේ කාබන් කොළ ගැනත් මම ඔයාලට කලින් පාඩම්වලදී කියලා දීලා තියෙනවා. ඉතින් මේ ආකාරයට සකස් කරගත්ත පෙර සහ පසු බලුව තමයි මේ තියෙන්නේ. ඊළඟට මේකේ ඉන පටිය. ඉතින් මේකේ ඉන පටිය මම අද වෙනස්ම ආකාරයට තමයි කියලා දෙන්නේ. හිඩන් වේස්ට් බෑන්ඩ් එකක්. ඒ කියන්නේ පිටතට නොපෙනෙන බෑන්ඩ් එකක් තමයි මම ඉන සඳහා යොදාගන්නේ. මම මුලින්ම නැම්ම සහිත රෙදි කොටසක් තමයි ගන්නේ ඒ පෙරපළුවේ වේස්ට් බෑන්ඩ් එක සඳහා. ඉතින් ඒ ගත්ත රෙදි කොටසෙත් අපේ පෙරපළුවෙත් නැම්ම එකමත එක තබාගෙන මේ ආකාරයට අංශයේ හැඩයට කපා ගන්න. ඉන්පසුව මේ රෙදි කොටසේ උස ඔබේ ඉන උපනැල්ලේ උසට සකස් කරගන්න. ඉතින් ඔබට මතක ඇති මගේ ඉන උපනැල්ලේ උස අඟල් 5යි. මම ඒ උස ප්‍රමාණය තමයි මේ කොටස සඳහා යොදාගන්නෙත්. දැන් මේ කොටස කපා ගන්න. පසුපළුවේ ඉන පටිය සඳහා කලින් ආකාරයටම ඉරට වාටියට අරගෙන අඟල් එකයි කාලක් වෙන් කරගෙන ඒ එකයි කාල රේඛාව මත කලින් කොටසේ නැම්ම තබන්න. දැන් පෙරපළුවේ ඉන පටියේ ප්‍රමාණයටම අංශයෙන් සහ උසින් මෙම රෙදි කොටසත් කපා ගන්න. ටයිට් ස්කර්ට් සඳහා සුදුසුම මේ ආකාරයේ ඉන පටි ක්‍රමයයි. ඔන්න ඉතින් ඒ ආකාරයට අපි පටි සකස් කරගෙන අවසන්. දැන් මුලින්ම අපි මේ පසුපළුවේ ඉන උපනැලි තමයි මසා ගන්න ඕනේ. මේ ආකාරයට පසුපළුවේ ඉන උපනැලි දෙකම මසා ගන්න. ඊළඟට අපි පසුපළුවට සිප එක මසා ගමු. අද මම ඉන්විසිබල් සිප එකක් තමයි භාවිතා කරන්නේ. ඉතින් මෙන්න මේ විදිහට සිප එකේ වම් පැත්තේ කොටස, ඒ කියන්නේ සිප එක මේ විදිහට ඇරියම අපිට හරි විදිහට තිබ්බම ලැබෙන වම් පැත්තේ කොටස සායේ හොඳ පිටින් මෙන්න මේ විදිහට තියාගන්න. ඒ වගේම උඩින් අඟල් භාගයක් විතර අතෑරගෙන තමයි සිප එක තියාගන්න ඕනේ. ඊළඟට මම ඉන්විසිබල් සිප ෆුට් එක දාගෙන මේ විදිහට ඉන්විසිබල් සිප එක මසා ගන්නවා. ඉතින් මම කලින් ඔයාලට මේ ඉන්විසිබල් සිප ෆුට් එක ගැනත් ඉන්විසිබල් සිප එක මසා ගන්න ආකාරයත් කියලා දීලා තියෙනවා. ඔයා තම බැලුවේ නැත්නම් ඒ වීඩියෝ එකත් බලා ගන්න පුළුවන්. මේ විදිහට අපේ ඉන්විසිබල් සිප එක එකයි කාලෙට ඇඳගත්ත ඉර මත තබා ගනිමින් මසාගෙන යන්න. ඉතින් මේ තියෙන ආකාරයට මසාගත්ත සිප එක මේ විදිහට සිප එක වහනකොටත් කිසිම ගැටලුවක් නැහැ. මේ ආකාරයටම සිප එකේ අනිත් පැත්තත් අපේ පසුපළුවේ අනෙක් කොටස තබාගෙන මසා ගන්න. අනෙති ඒ ආකාරයට අපි සිප එකත් මසාගෙන අවසන්. තවම පසුපළුවේ මැද මූට්ටුව අපි මසාගෙන නැහැ. ඒ මසා ගැනීමට පෙර අපි පහලින් අපේ විවරය සඳහා කැමති ප්‍රමාණයක් ලකුණු කරගන්න ඕනේ. ඒකට මුලින්ම අපි වාටිය සඳහා ලකුණු කරගත් අඟල් එකමාරි ඉවත් කරගන්න ඕනේ. එතෙන් සිට ඉහළට
මං අඟල් 3-4ක් ලකුණු කරගන්නවා. ඔයාට අවශ්‍ය නම් අඟල් 5ක් 6ක් උනත් මේ සඳහා විවරයට ලකුණු කරගන්න පුළුවන්. දැන් මේ විවරයත් සිපර් එකේ කෙළවරත් අතර අපේ පසුපස අංශයේ මූට්ටුව මසාගමු. මේ සය සඳහා අපි ඉන්විසිබල් සිප එකක් භාවිතා කරලා තියෙන නිසා මතක ඇතුව මේ එකයි කාලේ ඉරට වඩා 8න් 1ක් ඈතින් මේ මැස්ම මසා ගන්න. ඉතින් මේ ආකාරයට අපේ පසුපළුවේ සියලුම කොටස් අපි මසාගෙන අවසන්. ඊළඟට මමගේ පෙරපළුව අරගෙන අපේ පසුපළුවේ හොඳ පිටට පෙරපළුවේ හොඳ පිට සිටින විදිහට මෙන්න මේ විදිහට තියාගන්නවා. ඔයා නිවැරදි ආකාරයට මේ රෙදි කොටස් මැනගෙන කපාගෙන ඒ වගේම පසුපළුවේ වැඩ නිවැරදිව නිම කරගත්තා නම් පෙර සහ පසුපළුව දැන් අංශයෙන් සහ ඉනෙන් එක් ගානටමයි තියෙන්නේ. දැන් මේ සය අංශයෙන් අඟල් භාගයට මුට්ටු කරන්න. මම මේ ආකාරයට මසා ගත්තා. ඔයාලත් මසා ගන්නකොට මේ උකුලේ තියෙන උල් හැඩය වෙනුවට එතනින් රවුම් හැඩයකට මසා ගන්න. ඊළඟට එන සඳහා අපි කපාගත්ත පටි ටික මසා ගන්නයි හදන්නේ. මේ සඳහා මුලින්ම කරන්න ඕන අපේ සාය අංශයෙන් මුට්ටු කරගත්ත ආකාරයටම මේ පටිත් පෙර සහ පසුපළු අංශයෙන් අඟල් භාගයට මුට්ටු කරගන්න. මේ තියෙන්නේ මේ ආකාරයට මුට්ටු කරගත් අපේ ඉන පටි. දැන් මෙම පටි සායට මසා ගැනීම සඳහා සාය හොඳ පිට හරවලා මේ පටිය සාය ඉන මත පෙරපළුව සඳහා කැපූ පළුව පෙරපළුවටත් පසුපළුව සඳහා කැපූ පළු පසුපළුවටත් සිටින ආකාරයට තබා ගන්න. මේ ආකාරයට තබාගත් පටි ඉන වටේ අඟල් භාගයට මසා ගන්න. මේ ආකාරයට පටිය මසාගෙන අවසන් වීමෙන් පසු අපි සිප එක මසාගත්ත තැනින් මෙන්න මෙතනින් හරියටම සිප එක මැද සිට පහළට මේ පටිය අවසන් වන තෙක්ම මසා ගන්න. මේ තියෙන ආකාරයට මසාගත්තට පස්සේ දැන් ඔයාලට පුළුවන් මේ පටිය කණ පිට පැත්තට හරවන්න. මේ විදිහට හරවගත්තට පස්සේ ඉන වටේට අඟල් කාලට මසා ගන්න. අනමන් ඒ ආකාරයටම ඉන වටේට අඟල් කාලට මසා ගත්තා. දැන් එහෙනම් අපි ඊළඟට වාටිය මසා ගමු. මේ තියෙන්නේ අපේ පසුපළුවේ විවරය. ඉතින් මේ විවරය අරංගල් 1යි කාල රේඛාව දිගේ නවලා එන්පසු වාටිය අඟල් භාගයක් නවලා නැවතත් අඟලට නවාගෙන මේ වාටිය මසා ගන්න ඕනේ. ඔන්න ඒ ආකාරයට සය සම්පූර්ණ වාටිය මසා ගත්තා. ඔන්න ඉතින් ඒ ආකාරයට අපේ ටයිට් සය සම්පූර්ණයෙන්ම මසා නිම කරගත්තා. මේකේ විශේෂතාවය තමයි අපි පසුපළුව සඳහා විතරයි ඉන උපනැලි භාවිතා කරේ. ඉදිරිපස සාමාන්‍ය ආකාරයට තමයි තියෙන්නේ. ඒ ආකාරයට මසාගත්ත සය ඉදිරිපස පෙනුම තමයි මේ තියෙන්නේ. ඒ වගේම සය පසුපස පෙනුම තමයි මේ තියෙන්නේ. ඉතින් අදත් මේ වීඩියෝ එක වෙනද වගේම ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා හිතනවා. ඉතින් හැමතෑමත් වගේ මේ වීඩියෝ එක ෂෙයා කරන්නත් අපේ channel එක subscribe කරන්නත් කියලා තමයි අපි ඉල්ලන්නේ. ඒ වගේම ඔයාලගේ වටිනා අදහස්, ඔයාලගේ ගැටලු අපිට comment එකක් මාර්ගයෙන් දැනුම් දෙන්න. ඉතින් ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් එනකම් හැමෝම පරිස්සමින් ඉන්න. ගිහින් එන්නම්.